හන් සුභරංච පපතේ ොස්සෙනනි පරිච්ේදයට. යහන් සුභාරංචි පොතේ දොළොස්සනි පරිච්චේදිරා පෙරලගමු අපි දොළොස්සනි පරිච්චේදේ දකිනවා විශේෂනමස්කාරයක් ඒ ස්ථාන සිද්ධ වෙන. විශේෂ නමස්කාරයක් සිද්ධ වෙනෝ අපේ ස්ථානි දකිනවා. අධදව සබි දකින්නේ අදව සබි බලන්නේ මිල අධික නමස්කාරයක්. මිල අධික නමස්කාරයක්. එබ කල්පනා කරයි ඇයි නමස්කාරයට මිල අධික කියන විශේෂණයක් එකතු කළේ කියලා. අපි කියමු බලමු අධ්‍යයන කරම යොහන් දොළහ එකේ සිට එකොලොසනි පදේ දක්වා කොටස. අපි අදවසේ කොටස බලදී මම කිව්ව කාරණෝබට වැටහේවී. දැන් අපි මේක පසුබිම හැටියරි අපි දකිනවා. එකකලොස්සෙනි පරිච්චේදය පනස් හතරේඳල පනස් හතට අපි බලද්දි. ු වස යුදවූ අතර තවත් ප්‍රසිද්ධිය හිටිය නෑ. දැ යුදෙවෝ ේසුස් වහන්සේව මරන්ඩ ලෑස්ති වෙනවා. අපි ගේ සතිය කතා කර යේසු වන්සේ ලාසරස්සව මලවුන්ගේ නැගිටෙව්වා. මේ කරුණකොට ගෙන බොහෝ යුදෙව්ෝ යසුස් වහන්සේව අදහ ගත්තා. ොෝ ුදධ වෝ ේෂ වන්ස අදාගත්තා ඒ ලාසරගේ මලුන්ගේ නැගිටීම කරුණකොටගෙන මේක යුදෙව්වන්ට දනාගෙනින්ට බැරුව ඔන් තීරණය කරා යේසුස් වහන්සේව මරන්ඩ අපේ කොළහ පනස්සතර ඉදලා පනස්සතර මේ කතාව දකිනවා එනිසා ඒේසුෂ් වහන්සේ වනාන්තර එප්‍රයිම් කිය ප්‍රදේශයට වනන්ත්‍ර ප්‍රදේශයට ගිය වනන්තර බධව ඉඳලා උන්වන්සේ දවස්කිීපයක් ගෝලෝකිෙහි ගතළ යුදෙවෝ බලාගෙන හිටියා පූජකව යුදෙව මේ අයයි බලාගෙන හිටියා තව දවස් හතයි තිබෙන්නේ මංගල්ලේට යේසුස් වහන්සේ මංගල්ලට ඒයි කිය බලාපොට තවන්ට තිබුණ ආවම අප අල්ලගන්න ඒ නිසා ඕවුන් විවිධ අයව දැනුවත් කරලා තිබුණා යේසුස් වහන්සේ යෙරුසලමට ආවෝොත් මංගල්ලෙට ආවොත් ඒ වහන්ස යම් තැනකින්වා දැනගත්තොත් ඒ ගැන අපි දැනුවත් කරන්න කියලා යුදවවංව යම්යම් අයව දැනුවත් කරලා තිබුණා එ අපිට පේනවා යරුසලමට ඒම යේසුස් වහන්සට බොහොම බයානකව අවධානම තිබෙන අවස්ථාව අවධානම් පසුබිමක් මෙවැනි භානක අවස්ථාවක මෙවැනි බයානක ප්‍රදේශයක් ගැන අපි කතා කන මේ වෙලා වේ මංගලයට දින හයක් තියේදී යේසුෂ වහන්සේ මොනවද කරන්න කියන එක තමයි සහහි තුළ සිදුනෝ සිද්ධිය තමයි අද දවස අපි දකින්න පටන් ගන්නේ දොලොසිනි පරිච්චේ දැපි කිවමු Yesසුස් වහන්සේ පාසකු මංගල්ලයට සදවස්සකට පළමුුවෙන් බෙතානයට ආසේක. Yesසුස් වහන්සේ විසින් මලවුන්ගේ නැගිටෙවා වූ ලාසරුස් ඒ සිටියේය එබැවින් ඔහු උන්වහන්සේට එහි කෑමක් පිළියල කළෝය මාර්තා උපස්ථාන කලාය ඒත් ලාසරුස් උන්වහන්සේ සමඟ කෑමට හිඳගත්ත උන්ගේ එක් කෙනෙක් වූයේය. මේ දියට අපි දකින්නවා දැන් උන්වහන්සේ බෙතානියට එනවා මගේ සත්‍ය කතා කරද්දිි කිව්වා මේ බෙතානිය තවත් බෙතානියක් ගැනපි කතා කර එන් ඒ ස්ථානික බෙතබාරා කියලා ැ මේ බෙතානිය ගැන කතා කරදදි යෙරුසමට කිලෝමි තුනක් එහයින් තිබනාව බෙතානිය ලාසරස මලුන්ගේ නැගිට්ටාව නැගිටෙව්වාව බෙතානිය ැ ඒෂ වන්සේ ඇවිල්ලා ඉන්නේ දැන් මේ ලාසරස්ගේඒ ගමට ඒ ස්ථානයට යේේසුස් වහන්ස ඇවිල ඉන්න. දැ මෙතනද කියනවා මොනාද සිද්ධ වෙන්නේ Yesසුස් වහන්ේ විසි මලුන්ගේ නැගිටයෝ ලාසරස් දෙෙහි සිටියා. ලාසරසුත් යේසුස් වහන්සේ සමඟ හිටියා. මෙෙන මේ ස්ථානයේදී විශේෂ මංගල්ලය කෑමක් யேසු වහන්සට පිළිළ කරනු ලැබුවා. Yesසුස් වහන්සේට මංගල්ලෙ කෑමක් නැතැන්. ගැ උන්වහන්සේ අගේ කරන්න උන්වහන්ස ගෞරුවයට පත් කරන්නඩ අවස්ථාවක් හැටියට ඔ යම්කි කෑමක් උන්වහන්සේට පිළියල කලා. ඒ අවස්ථාවේදී ලාසරසුත්යට සහභාගුණාව කෙනෙකු මෙ ඒේෂ වහන්සේ සමඟ ඒ මේසේ කෑමගන්නු ලැබුවා. ලාසරගේ සහෝදරිය මාර්තා උපස්ථාන කලා එක සග්‍රහ කටතුල යෙදනායි කියලා මේ ස්ථානය කියනවා. අපි ද කියනවා මේක සාමාන්‍ය කෑමකට වඩා වැඩි දෙයක්. ඕුන්ගේ එක්කම බලාපොරතුන් ඒෂ වහන්සට ගෞරවය ගෙනදීම. ඒෂුෂ වහන්සේට ගෞරවය ගෙනදීම. අදත් යම් අවස්ථාවලදී යම් කෙනනු ගෞරව කරන්න හිතු නම යම් කෙන ගෞරට පත් කරන්න ඕෝන ය වගේ කර් ඕනය කියළ හිතුනම අපි යම්මයට කෑමකටඩිලා ආරාධනා කරනවා. අපි හොඳ කෑමක් පිළිර කරලා. න් ස්වත් බෝජන ඇදීලා අපේ හදවතය තියෙන ඇගීම ඔවුන්ට ඉදිරිපත් කරනවා නැත අපි ඕවන්න අගේ අන්න ඕන්නු ෞවරයට පත් කරන්න ඒ කෑමට යාර මංගල්ලේ ඔහොඳ කෑමකට අනර්ග කෑමවේලකට දිවාක් ආහාරග නැත රත්‍ර හාර රපි ආරාධනා කරනවා එම නැත්තම් හෝටලේට එක් අංගිලබි හොඳ කෑම කරන්න්නෙ ඕවුන් අගේ කරන්න ෞරයට පත් කරන්න යේසුස් වහන්සේ බත් සාමාන්‍ය ගෞරයට පත්කිරීමට වඩා ඕවන්ගේ හදවතය තිබුණාව ඒ හදද පතුලේ තිබනාව ගෞරවය යේසුස් වහන්සේට පුදකිරම තමයි මෙහි තිබුණ වදහස්ස එක සාමාන්‍ය කෑම වේලකට වඩා එහයින් ගියාව එකක් වුණා දැන් මේ ස්ථානෙක් අපි දකිනවා විශේෂ කාරණාවක් තමයි මරයාගේ නමස්කාරය මේස්ථානය සිදුුවෙන ඊළංග විශේෂ වූ වටිනා වූ කාර්ය තමයි මරියාගේ නමස්කාරය. දැ මරියාකර නම ඇහුවම් බයිවිිලේ මරියා න මරියලා කීප දෙනෙක්කි න්නවා. ේසුස් වහන්සගේ මවත් මරයා. දැ මේ බෙතානිය මරයා. දැන් මෙතන කියනවා තුනහතර පදවල එවිට මරයා ඉතා අනර්ග ජටාමාස තෙල් රාත්තලක් රැගෙන යේසුස් වහන්සගේ පාද ආලේප කොට ඇගේ හිසකේවලින් උන් වහන්සේගේ පාද, පිස දැම්වා ිස දැම්මාය. තෙලේ සුවඳින්ගේ පිරුණේය දැන් මේ ස්ථාන ඇි දකිනවා මරයා ජටාමාස තෙල් රාථලක් අරගෙන නෝ. ජටාමාස තෙල් අරගෙන නො අපි තව තැල් දකින ඉදිර එක කරඩුවක්. ති මේ තෙල් භාජනය නැත මෙ තෙල් අරගෙන නැවිල්ලා ඇයි ඒසුස් වහන්සගේ පාද ආලේප කළ. ඇයිඒ ස්්වාහන්සක පාද ආලේප කලා මීට පෙර ඇත බයිබෙලේ අි දැකලා නැහැ මේ සිද්ධි දකින එකම අවස්ථාව මේක ඔ සිද්ධ මාක් දාහතරේ කියවන්න පුළුවක් ඒවගේ මතේ විසිහයත් ඔට මේ සිද්ධි කියවන්න පුළුවන් මාක් දාහතරෙත් මතේ විසිහයිදිත් මේ සිද්ධිය ඔබට දකින්න හම්බයනවා. දැන් මරිය ඇවිල්ලා Yesසුස් වහන්සගේ පාද මේ තෙල්වලින් ආලේප කලාා. එ යේසුස් වහන්සගේ පාද ආලේප කළා. අපිට පේන දේ තමයි එදා මනුෂ්‍යන්ගේ පාද සේදීම කළේ වහලුන් විසින්. ගෙවල්වල විශේෂ අවස්ථාවල වහළුන්න භාවිතා කළා මනුෂන්ගේ පාද ආලේප කරන්න. ඇදා මනුෂයන්ගේ පාද. සිුදු කරන්න පාද සෝදාන්ද ඒ සාමාන්‍ය මනුෂ්‍යයක් කරන්න නැහැ ඒ කරන්න වහලෙක් විතරයි සාමාන්‍ය මනුෂය කතක් කරන්නේ නැහැ ඒ කරන්න වහලෙක් විතරයි එන්න වහලෙක් විසින් පමණක් කරනු ලබන වහෙ විසින් පමණක් කරනු ලබන කාර්යයක් මරයා දැන් කරනවා ඇය ගැන කල්පනා කර නෑ ඇය ගැන කල්පනා කර නෑ ඒු වහන්ස ගෝලයගේ පාද සෝධන වෙලා වෙදිී පේත්‍රස් තමාගේ පාද සෝධන්න්න දෙන්නට බැහැ කිව්වේ. මොකද පාද සේදීම කියන්නේ එදා යුදව් සමාජයේ ඒ අපේ සමාජයට දැනෙ නැහැ එදා යුදෙව් සමාජයක බරපතල ක්‍රියාව. ද අද ලංකාවේ සමහර විවාහයන් වලදි මනමාලයගේ පාද හෝදනවා. මනමාලය පාද හෝදන කවුද මනමාලියගේ මල්ලි. න මාලි මල්ලිවිසියෙන් පාද හෝදනෝ. සපතු දාලා එනොකට නද පාද හෝදන්න බෑ තාම චාරිත්‍රයට මොනාද කරන්නේ පොඩ්ඩි වතුරකෝපයක් අරගෙන යන්තන් වතුර බිදු දෙගතුන සපතුර වක් කරනු. අ තාමයි චාරිත්‍රය කරනු. එදා එදා පාද සේදීමේ චාරිත්‍රයක් තිබුණ අද වාහනය එන්නේ පාදවල දූවිලි නැහැ එනිස සපත්තුට වතුර බින්දුු අදදාන තාම චාරිත්‍රයට. ඒම ෙරුවගම මනමාලය මනාද කරන්න වතුර බේසමට මුද්ද්දාන. රත්තරම් මුදධ. මස්සිනට රත්තර මුද්දක්කම්බේන මනමාලිගේ මල්ලිට රතර මුද්දකම්බේෙනවා. ඒ වෙලාේ. පාදසේදිම නරගනෑ නද. ඒවගේ පාද සේදිීමම කනාර්ගයි. රත්තර මුද්දකම්බේනවා. නමුත් මේ යුදෙව් සමාජයේ පාද සේදිම කියන්නේ පරපතල ක්‍රියාව. පහත් ක්‍රියාව. වහලෙක් පමණක් කරන ක්‍රියාව. මරයා ඒ කාර්ය තම මේ ස්ථානදි කරන්නේ. මරයා හිතුව නෑ වහලෙක් පමණක් කරන දෙයක් කරාම මගේ තත්ත්ව මොකක්ද. ඇයි කල්පනා කර නෑ. ඇය පාද තෙල්වලින් ආලේපකොට ඇගේ හිසකෙස්වලින් පාද පිසදාන්්ඩ පටන් ගත්තා. වැදගත් කාන්තාවක් ගෞරවනීය කාන්තාවක් තමාගේ කෙස්. ලිහන්නේ නෑ සනග ඉස්සරහා එදා සමාජ වැදගත් කාන්තාවක් තමාගේ කෙසි ලිහන්නේ නෑ සනගිස්සරහ ඇ ඒකත් කළ ඇය පාද සෝදලා ඇගේ කෙස්වලීෙන් තම ස්වාමියයාගේ තව ස්වාමීන් වහන්සේගේ පාද පිස දමන්ඩ ඇයියටටහත් වනා ඇ ඒවාන්ගේ පාමුල ධනගහ ගෙන ඇ ඇය ඒු ස්වාන්ගේ පාමුල දැන ගාගෙන ඇගේ කොන්්ඩයෙන් ඒෂු ශ්වාන්සගේ පාද පිහන්ට පටන් ගත්තා තෙලිින් ආලිප් කරලිවර වෙලා. ඇගේ හදවතය තිබුණේ මහත් නමස්කාරයක්. ඇගේ හදවතය තිබුණේ මහත් නමස්කාරයක්. මේකින් අපිට පේනවා තම ගැලෝම් කරවානන් ගැන ඇයට තිබුණු සැලකීම තම ගැලුම් කරවානන් ගැන ඇගේ හදවතය තිබුණු සැලකීම. වෙන කිසි දේකට වඩා. ඇගේ මුළු හදවතේ තම ස්වාමීන් වහන්සේ ගැන තම ගැලෝම් කරවානන් ගැන හදවත හුදුම විශ්වාසය අත්ති බුණා. අපි ගිය සති බැලුවා ලාසරස් නැගිටෝනි ස්ථානයේද ඇයින ඔබහන්සේ ක්‍රිස්්සුස් බව අපි විශ්වාසකරගෙන සිටිනවා. එනම් ගැලෝම් කරුවා මෙසිියස් කෙලා අපි විශ්වාසකරගෙන ඉන්නවා කියලා. කො පරිච්චේ තම සහෝදර නැගිවන් පෙර ඒස් වාස ප්‍රශණයක් කළ ඒ පේත්‍රස් කළව ප්‍රකාශනයමයි මතව දාසේදී. ඒ තම ගැලුම් කරවාණන්ගේ තම ස්වාමින් වහන්සේගේ ඒ ගෞරවය ගැන ඇත ඇයට උන් වහන්ස ගැන හදවත තිබුණු ගැඹුරු ප්‍රේමය ඒ ගැඹුරු නමස්කාරය ඩි මේ ස්ථානයෙන් පේනවා. ඒ නිසා ඇ කල්පනා කළේ නෑ සමාජයේ ඇගැන හිතන දේ අවට හිටපු සෙනග ඇගැන් හිතනදේ ඇ කල්පනා කළේ නෑ සමාජය හිතන දේ ඇයි කල්පනා කර නෑ අනිත් මනුෂ්‍යෝ ඇගැන් හිතන දේ ඇය කල්පනා කළේ නෑ ඇයට එක දෙ යි ඕනුනේ මුළු හදවතින් උන් වහන්සට නමස්කාරකිරම විතරයි අද දව්‍ය අපි නමස්කාර කරන්න ගියාම අද කොච්ච දෙ අපි හිතනවාද සභව අතෝසවාන්න ලැජ්ජයි ඇයි අනිත් කියෙන මන් දිහා බලයි අනිත් කෙන මොන අහිතයිද. අද සභහව අතෝසල නමස්කාරන්න් ලැජ්ජඉන්නවා අතෝෂවන්ගම යන්තන් උසෝල නමස්කාර කරනවා ඒත් බලයෙන් කිව්වම් හයිෙන් නමස්කාරකන්න බයයි ඇයි බයමොකක්ද ලැජ්ජාව අනිත් කෙන මං ගැන මොනාහිතයි දන්නේ. ඒ කාටවත් ඔබ ගැන හිතන්ඩ ුවමනාවක් නෑ? නමස්කාරකන බෙලා වේ අපි අනිත් කෙනා ගැන හිතන් ඩුවමනාවක් නෑ. මම ස්වාමින්න් වහස් ගබිමුක තනිවෙද්දි. ම ස්වාමින් වහස ගබිමුගේ නමස්කාරකර දෙක ප්‍රසිද්ධ වේවා ඒක පෞද්ගිලික නමස්කාර කාලේ වේවා නිර්ද දියමිහ වේවා මම නමස්කාර කරනවන අනිත් කෙනා මොනදේහිතුවාත් මට ඒක වැදගත් නෑ. උන් වහන්සේ ගැන මගේ හදෝත් එවැනි ගෞරෝපයක්. එවැනි නමස්කාරයක් තියෙනවනම් මන් නමස්කාර කරද අනිතය මන්දිහා බලයිද මොනව හිතායිද කියන. ඒ සිතුවිල්ලවත් මට එන්නේෙ නෑ. ඒ සිතුවිල්ලවත් මට එඩ විදිියක් නෑ අනිත් කෙනා මොනව හිතුවත් මට මොකද. අපි ආවේ දෙවියන් වහන්සේ ගභියන්කිට නමස්කාරරන්න්න. මරයාට වැදගත්තුනේ නෑ සමාජය කියනදේ මිනිසුහිතනදේ. ඇයට ඕනුනේ තම ස්වාමින්න්ට වහන්සේට තම ගැලොවම් කරවානන්ට මුළු හදවතින්ම නමස්කාර කරන්න. ඇයට ඕනුනේ තම ගැලෝම් කරවානන්ට, තම මෙසිේස් වහන්සේට මුළු හදවතින්ම නමස්කාර කරඩ. ඒ නිසා අපිට පේනවා. මෙස්සියලු කාරණාවලින් ඇ බලාපොරොත්තුනේ. ස්වාමින් වහන්සට සේවේ කිරීමයි. මෙ සියලු කාරණවලින් ඇ බලාපොරොත්තුනේ ස්වාමින් වහන්සේට සේවය කිරීමයි. අපි සේවය ඉ සැබැ නමස්කාරය කරද්දී මනුෂණට බයවෙන්ඩපා මානුෂ සිත්තුවිල්ලි මනුෂ කල්පන මනුෂ්‍ය කතා මනුෂ වචන අපිට වැදගත් නැහැ. ඒ අපිට වැදගත් නැහැ. මොක දේශල්ට අපේ ස්වාමින්වාස ඉහෙලිින් ඉන්න. අපි හදවතේ ගැම්රු නමස්කාරයක් මේ වගේ තිබෙන්න්න ටෝනේ. මකව මෙය මිල අධික නමස්කාරයක් ඇයි මේ තෙල මිලා අදිකයි මේ ස්ථානකන මසු තුන්සීයක් වටිනවා එක ගනම් බැලුවේ යුදස් බාණ්ඩගාරික වෙන එනෙමේ ඔහු නම මසු තුන්සයකට විකුණන්ඩ තිබුණා මිල දන්නවා. මසු තුන්සීයක් අපි ටමිකම් තේරෙන්නේ. අපි දන්න ාස ුපියල්ල ලිකිි වන ඇමරිකන් ඩොල්රව ලින්කික වන ඔ අපට ේර නොම්. එදා සාමාන්‍ය වැටුප දවසකට මසු එකයි එදා සාමාන්‍ය වැටුප දවසට මසු එකයි ඔවුන් වැඩකර දවස් විසි පහයි සබ දවසු වැඩ කළේ නෑ එ මාසික ආදායම මසු විසි පහයි මසු රි විසිි පහයි. එ මෙ මේ ජටා මාස තෙල් රාත්තල මසු තුන්සීයක් වටිනෝ කොච්චරක් වටන මසු තුන්සීය මේ මුදල හොයන්නට කොච්චට කාලයක් ගත වෙනවාද පොම අප ගනම් බලන්නේ අපි තුන්සය බෙදමු අපි තුන්සයේ බෙදමු විසි පහයි මාසිකකාආදාය මසු විසි පහයි. මේක වටිනාකා මස්සු තුන්සීයයි තුන්සීය විෂිපහෙන් බෙදුවම උත්තරේද එ මාස දොළහක ආදායම ඒගැන අවුරුද්ධක ආදායම ඇය මේ ගෙනාවවු ජටා මාස රාත්තලය වටිනාකම පුද්ගලයකුගේ වාර්ශීක ආදායම වාර්ෂීක ආදායම. ඇතරම දන්න ලංකාවේ ද වාර්ෂික ආදායම පුද්ගලගේ ඒක පුද්ගලලාආදායම කොහොමති ගැම මේ වෙලා මට මත අවබෝධයක් නෑ හරි ලංකාවේ ඒක පුද්ගලලාආදාය වාර්ෂික එක පුද්ගල ආදායම දන්න හැමම මේ වෙලා අද වර්තමානය එදා වාර්ෂික එක පුද්ගල ආදායම මසුතුන්සීයයි යන වාර්ෂික ආදායම අවුරුද්ධකම ආදායමක් ඇය එකවර ූජා කරා නමස්කාරයට. ඒකයි යුදස්මක ගනම් බලන්නේ. න අපිට පේනවා ඇඩ කිසි ලෝබකමක් තිබුන්නෑ. අවුරුද්දක් පුරා එකතු කරපු සල්ලි. අවුරද්ධට මසු තුන්සියක් ආදෑම ගන්න කෙන කණ්ඩ බොන්න අදින්න පලඳන්න ඕනන. ක්ඩ බොන්න අදිිට පලඳින් ඕන. මසතුන්සේ එකතුක නෞද කියක් ගතවෙන්න නැද.හොඩි මුදල ඉතුර කරන්න පුලන් කාලා බීල ඇද ඇඳලා පැළඳල එහෙම කිසිවේදමක් නොකරොත් තමයි වාර්ෂික ආදායම වෙන්නේ ඇකිසි ලෝබකමක් නැතුව මේ කලා. මේ කාර්යයි කලා.ඒ නමස්කාරය යයි කලා. ඒ මම මිල අධික නමස්කාරය. ඒ ම මිල අධික නමස්කාරය. ඇට ඕනුනා දෙවියන් වහන්සේට තම ස්වාමින් වහන්සේට ඒ ගැම්ඹුරු හදවත පතුලේ තිබෙන නමස්කාරය පෙන්නුම් කරට. එ නමස්කාරය පූජා කර නමස්කාරය දෙන්ඩ ඇය වැය කලා එකගේ උපරිමය ඇ කැප කලා අප ඇගේ උපරිමය මේ රාත්‍රපි හිතමු අප උන්හසට නමස් කාර කර ද අප උපරිමේ දෙනවාද. අපේ කාලේ ්‍රම මුදල් අප හැකියාව දක්ෂතා දෙනවාද. තම හැකියාවතය දෙවරජයට පාවිච්චි කරන්නේ. මුදල් හැකියාව තිබන දෙවරාජයට පාවිච්චි කරන්නේ. කාලයේ හැකියාවතිබ කාලයේ දෙවනවාොසක රාජි දෙන්නේ. දක්ෂතා තිබන දෙවරාජයේ තලන්තඒව පාවිච්චි කරන්නේ. ඇ උපරිමදේ තම ගුපරිමදේ ඇයිදේව රාජ්‍යයට කර දෙවන් වහන්සට කළා. අවි දෙවියන් වහන්සේ නමස්කාරකරදදී මහත් කැපවීමක් උන් වහන්සේ අපින් බලාපොරොත්තුයනවා. ඒ සැබැෑැ නමස්කාරය කොපමුණ ප්‍රතිඵලයක් ගෙනාවද කියනවා නම් අවි දකිනෝ මාක් පොතේදී මේ ගැන කියද්දි කියනවා. සුභාරංචි ප්‍රකාශ කරන හැමත් ඇැනකම මේ සිද්ධිය කියනු ලබනවා. සුභාරංචේ ප්‍රකාශ්කන හැම තැනකදීම මේ සිද්ධිය කියනු ලබනවා. ඇයි එවැනි ගැම්ඹුරු නමස්කාරයක් කැපවීමේ නමස්කාරයක් දෙවන් වහන්සුදෙසා පූජාකරපු නිසා. තැපි දැක්කා යුදරස්ක ප්‍රතිචාරය මසු තුන්සිටු ඉකුණන්න තිබුණා. ඔව කියනවා නේ අතර පහ පදවල. ගෝලැන්ග එක්කෙනෙක් වුන් වහන්සේ පාවාදෙන සිට යුදසි ස්කාර්යත් කතාකොට මේ තෙල මසුත් තුන්සියකට විකුණා දිලින්දුන්ට නුදුන්නේ මක් නිසා දැ කීවේය. ඔහු මේක කීවේ දිලිඳදුන් සැලකු නිසා නොව ඔස්සොරක බැවිනුත්, මුදල් පසුම්බියේ භාරව එහි දැමුූ දේ රැගෙනගිය බැවිනුත්තිය. ඔහු කියනවා මේක විකුණන්ඩ තිබුණා විකුුණලා දිලිින්දුුන්ට දෙන්න. කවද මුදල් බාරගන්නේ යුදස්. ඕ බහණ්ඩාගාරක මුදල් පසුම්බේ බාරකරු ඔහු ස්ොරෙක් ඕ මේ මුදල් අරගෙන ගිය නිසා ඕකිව විකුණන්ට තිබුණ. සැබැහැවටම දිල්ලුන්දුට ආදරයට නෙමයි මුදලට තිබු ආදරය ඕ මුදලට තිබුණු ආදරේම තමයි තම ස්වාමයාව පවාදන්න හ පෙළැඹෙවවේ ඒකම තමයි ඕ විනාස්ශකරේ. අපි ස්වාමීන් වහන්සට වඩා මුදලට ද්‍රව්වය දේවල්වට ලෞකික දේවල්ට ආදරය කොරොත් ඒක අපි විනාශට ගෙන අයයි. මුදල් ඕනෙ ඉඩකඩං ඕන යානවාහ නඕනේ ගෙවල්දරවා ඕෝනෙ එක්කොම හොඳයි. එඒස් සියල්ලට දෙවනසේ ආශිර්වාද කරනු. එස්ියල දෙවනස අපට ගන ආශිර්වාද, පෝසත්කම දෙවනස ආශිර්වාදය. නමුත් මුද්දලට වඩා. Adi, like ි වස ප්‍රේම කරන්්ඩෝනේ. අපි ලෞකික දේට වඩා අපි දෙවන් වස ප්‍රේම කරන්්ඩෝනේ කිසි සේත් ලෞකික දේ ලොකුුවෙන්ඩ බැහැ දෙවියන් වහන්සේට වඩා. ලෞකික දේ ලොකුුවෙන්ඩ බැහැ යේසුස් වහන්සේට වඩා ඔහු ලෞකික දේ සැලකුවා. එන ඔහ කියන විකුනන්්ඩෝනේ මේක විකුනන්ඩෝනේ. නමුත් ඇගේ අදහස Yesසු වවාහසේ තෙලට වඩා වටිනවා. මේ තෙල්වල මිලට වඩා Yesේසුස් වහන්සක වටිනාකම ඉහලයි ඇගේ අදහස යුදස්ගේ අදහස මේක විකුණන් ඩෝනේ. මේක විකුණලා දිලින්දුන්ට දෙන්න ඕෝනේ. යුද සිතුවේ මේක කරපු අගෞරෝවයක්. යුදස් හිතුවේ මේක මහපරහා දෙයක් මේක ම ගෞරෝවයක්, මේක නොකළයුතු දෙයක් පාපයක් ඕහු දැක්කේ මේ විදිට. එකම සිද්ධිය ගැන දෙන්න ගොට තිබුණේ ආකල්ප දෙකක්. මරි අර්තිබෙන්නේ මේ තෙලට වඩා ඒශශ්වාස්සක වටිනාා මිහෙලායි. එන් ස උන්වහස රුපරිම නමස්කාරයක් දෙන්න ටඕනේ. මගුපරිමෙන් උන්වහසට නමස්කාර කරන්න ඕෝනේ. යුදස් කියන මේක විකුණන්්ඩෝනේ, මේක දිල්ලිින්දුට දෙන් ඕනේ, මේක අපරාධයක්, මහත් පාඩුවක් අපරාධයක්,ක වනාසයක්, නාස්තියක්. වියදන් නොකලා ඔහුට තිබුනේ වැරදි ආකල්පයක්. වියදන් කරන මරයට තිබනේ හොඳ ආකල්පයක්. අදවසේත් න දෙවරාජ්‍යයට කැපවීම් කරණය බෝම කැමැත්තෙන් කැපවීම් කරද්දි. කැපවීම් නොකරණය ඒක හෙලාාකිනවා ්‍රීර්ෂය නොයකු දෙදවල්රන්න පුළන් වේචනය කරනවා. න. අදත් දෙව රාජයට යම්දය කරද්දිී සමහරු කියන්න පුළුව කැපි පේෙන්ට කරන නද පාශ්ට මුට්ටියල්ල නවා. අර්ග නිසා මේක නිසා? ඒ වගේ විවිධ දේවල්. විවිධදේවල් යහපත නොකරණයට යහපත නොකරණය යහපත කරන්නාව හෙලා දකිනවා. ැ යුදෂ්ට මේකට හේතු තිබුණා. මෙම දෙව රාජ්‍ය දේවල් විවේචනය කරනට අඩුකරණායට අවතක් සේරු කරනට හේතු තියෙනවා. එකක් දිලිදු මනස්ස. දිලිඳු මනස සමාෘින පල්ලියයක් ලස්සට හදන් හොඳනෑ. ලිලස්ස්ට වීදන් කර හැදුවම ඇයි මෙච්ර වීධංන් කරේ අපරාදේ. වටිනා දේවල් සබහට මිලදීගත්තම සමහරිතනයි අපරාදේ. ඇ වටිනාකම ඕන්ටද දැනෙන් නැ දිලුඳු මනසක් ඒශිෂ වහන්සගේ නාවව එ පොහෝසත්කමේ මනස සපලත්වේ මනස නැති අය දිලුඳු මනස ගන්න අහිතන මේ කපරාදේ මේ කපරාදේ. ඒගේ කැප කිරීමට ඇති අකමැත්ත. සමරු තමන් කැපකරන්නෙ නෑ වෙන කෙන කැපකරාමත් අකමැති. කැපකිරීමට ඇති අකමැත්ත. කැප වෙන්ඩ ඇති අකමැත්ත, සහ කැප කරන්ඩ ඇති අකමැත්ත. කැපකරන්ඩසාහ කැප වෙන්ඩ ඇති අකමැත්ත. ඒ නිසා ඒකටේගුල් අකමැති. ඒවගේම අනුකරණදයට ඊර්ෂයයි. මම කරේ නෑ. මට කරන්න බෑ මට කරන්න බැර වුණ අනිත්ගෙන කරාම ඊරිසියයි. ඒවගේ ස්වාමින් වහසේකට ගැඹුරු ප්‍රේමයක් නොවීම. ස්වාමින්න් වහන්සේ කරේ ගැඹුරු ප්‍රේමයක් නෑ. ඒ නිසා මේ කැපවීම කරන්නේ නෑ කරන කෙනට ඉඩ දෙන්නේ නෑ. ඒකට විරුද්ධ වෙනවා. අමු දෙවියන් වහසක රාජ්‍යයේ ගෞරවය උදේසා, ගෞර විදේශසා අපි උපරිමදේ කරන්නවා. අපේ උපරිමය අි දෙවියන් වහසට කරන්න ඕනේ. මේ රාත්‍රභහිතලා බලන්ඩ ඔබ දෙවියන් වහසේ නමස්කාරු දසා කරන කියන දේවල් උපරිමේෙන්ද කරන්නේ. උපරිමයෙන්ද කරන්නේ. කාලෙ දෙන එක නමස්කාර කරන එක වශනය කියවන එක දේවරාජිර් දෙනයක සේවිට දවවෙනයක මෙහැමදයක්ම උපරිමේෙන් ඔබ කරන්නේ. මරයා උපරිමයෙන් කළා. මරයා උපරිමයෙන් කලා. මරිය පරමෙන් කළා. ඒ ඒ කැපවීම නැති අයටඒ විහිළුවක් වැරදිකාරණාවක් වේචනය කරන්න හේතුවක් හෙලා දකින්ට හේතුවක් මේ වගේ සිද්ධීන් වෙනවා. යුදාාස්කි ප්‍රතිචාරය වැරදි වෙද්දිී මරියයා යහපත් ප්‍රතිචාරය දක්වින් සිටියා. අදත් සභාවේ මෙවැනි අයහපත් වැරදි ප්‍රතිාර දක්වනයි ඕනතරගින් ඕන තරම් සබයි ඕනතර ලංකායින ලෝකමින්න්න. ෝකම හෙමයින්නවා දෙවරාජර දෙනාය සුව කැමැත්තෙන් දෙන්නේ. කවදාවත් ඒ ගැන ලෝබ නෑ කවදාවත් ඒ ගැන කතා කරන්නේ නෑ. සභහවකත් එෙමනේ දසෙන් කොටස දෙන පුද්ගලයා ඒ සල්ිට මොකද උුණේ කලා හොයන් යන්නේ නෑ ඇයි ම දුන්න දෙවියන් වහන්සට. වැ නොදන පුද්ගලයා හොයනවා සල්ිවට මොකද කරන්නේ කියලා. ොදන පුදගලයා හොයනවා සල්ලිවට මොකද කරන්නේ කියලා. දෙන පුද්ගලයා කවදාවත් හොයා නැක්තා මග අත්දැකීම. ඕනුම් සබාහක මග අත්දැින් ෝ පාලකරු ගදැකීම, පාලගුර පාලකොරු කතාකරධකී අත්දැකීම. දෙන මනුස්්‍යයා අත දිගැල්ලා දෙවරාජීර් දෙන කෙන උදව කරන කෙනා ඒ සල්ලිවට මොකදුණේ කියලා කවදාවත් අහන්නෙ නෑ හොයන් නෙත් නෑ. බැන් නොදන මනුසයා හොයෙනවා අනුන්දීපු සල්ලිවට මොකදුණේ කියලා. හිදවරාජි නේද නර්ග පැත්ති. ද දෙවරාජින්නායගේ දිලන්ඳදු මානස කැපකිරීමට ඇතියක මැත්ත අනුන්කරනදට ඊර්ශාව ස්වාමිනාස්සිර ගැඹුරු ප්‍රමයක් නොවීම වගේ කාරණාවලදී ඇතිවෙන අයහපත් කාරණ එමංකිවවේ. Yesසුස් වහන්සේ ප්‍රතිචාරය මොකක්ද මේ වෙලාවේ. යසුස් වහන්සේ මේ නමස් කාරී භාරගත්තා. Yesසුස් වහන්සේ මේක භාරගත්තා. ද මේක වැරදිනං යසුස් වහස කීටවත් මේක කරන්න දෙන්නේෙ නෑ. ඒශ්වාසේ මරියාව නවත්තල කෙනවත්තෙල් විනාශ කරන්න එපා ඕක විකුණලා බැංකුපතේ දාගණ්ඩ ෆික්ස් ඩිපපු සිටිකක් දාන්්ඩ මෙහෙම කරඩ අරම කරන්නල ඒශ්වාස කියනවා. ඇයහෙම කිවෙන ඇත්තේ ඒේශෂ්වාසේ මේ නමස්කාරය භාරගත්තා හතාට පද දෙක බලන්න. එබැවින් ඒේශ්වාස කියන සේක් මා තැම්පත් කරන දවසට මේ තෙල තිබාගන්ට ඇට ඉඩ හැරපන්න. මක්නිි සත් දිලින්ඳෝ නුඹලා සමඟ නිතරම සිටිදී. මුත් ම නුබලාසමග නිතරම නු්ටිමි කකිේක ඒේශ්වාසේක බාර ගත්තා කිව ඒශවාන්සේ තැන්පත් කිරීමක ගැන කතාවක් කියනවා ඒුශවාන්සේ තාව සතියකයින් මරණයට පත්වනවා ඒනම් මේ නමස්කාරය තුල අනාගත වාක්‍යමේ ක්‍රියාවක් සිද්ධ වෙනවා පපටික්ක්ෂන් එක අනාගත වාක්‍යමේ ක්‍රියාවක් සිිද්ධ වෙනවා පොකද ඒේශු ශවාසක තැන්පත් කිරීමට අදහසක් පෙන්න්නනවා. ඒවාන්සක තැපත් කිරීම ගැන අදහසක් පේන්නනම් මරණයක සතියකට පෙර ඒෙුවාන්සේ එක තේරුම් ගත්තා ඒේුස්වාන්සකෙන මගේ තැන්පත් කිරීමට ඒ තියන්න ඒ ඇන්නේ තැන්පත් කලාම එදා මලවුනු තැන්පත් කරදදි සුවන්ද ද්‍රෞවය ගල්වලා සුවන් ද්‍රව්වේ ආලේප කරලා තමයි වල්ලනු ලැබුවේ තැන්පත් කනු ලැබවේ. ඇය ේ වවාහසේ ජටාමාන්ස තෙළෙින් ආලේප කරාම යේේු වවාන්සගේ නවා මේක මරණය මගේ තැන්පත් කිරීම පෙන්නන කාරණාව. Yesුවාන්සික පිළිගත්තා. ඒ නමස්කාරය ේසුවාන්සේ භාරගත්තා. ඒ ගෞරවය Yesේසු වවාන්සේ භාරගත්තා. ඒේවාන් දිලින්දෝ නුඹලායක හැමදාමින්නම්. බෝහ අහිතනවා. අපි දිලිඳුට යම්දේ කරන්න්ඩෝන එක බොම හොඳ දෙයක්. දිළිඳුට දෙන්න. දුප්පතායට දෙඩ. පාරින්න සිංහන්නට යමක් දෙන්න. බෝම හොඳද කණ්ඩෙන් කෑම්බීම දෙෙන් සල්ලි දෙන්න අරක්කු බොන්්ඩ දෙන්න එපා ඇ කණ්ඩ බොන්ඩ දෙෙන් දිිලුඳදු මනුෂ්‍යේ කමුණාවක් දෙයක් දෙන්න පුළුවන් දෙක් උදෝකයි ඇඳුමක් පැළඳුමත් දෙන්න බෝම හොඳ දෙය. බෝහවා හිතනවා දිලිඳුන්ට දීම දෙවියන් වහන්සේට කරන නමස්කාරයක් කියලා නැක වැරදි. දිලිඳුන්ට දීම වෙනේකාක් නමස්කාරය තවේකා. සහර යහානෝ දසන්කොස දිලිඳුට දෙන්නද එහෙම සමහරුවන් හේතු දෙකක් තියෙන එකක් දන්න ඇතිකම දස්සන්කොස බයිබිලිකැන් දේව රාචර ගන්න දෙවනිය එක ලේෂ සුත්තර ඇතින ම දසයකොස දිිලිුට දුන්නා දුපල් පන්සියත් දිිරිඳ ගුර දලා දස්සන්කොස දුන්නකල ශේපෙන්න්න පුලන් සමහරංග අතාශයක මේ අත්දැකීමෙන් කියන කතා හැරි? කො ල් ා පන්ස දිල ේපපු නෑගේ පාස දන්න කවුරුද න්න න දක්ක න බල හිින පස්සෙන් යන්නෑ නෑද ඒක දෙවියන් වහන්සට කර නමස්කාරයක් නෙමේ. අපි දිල්ලිින්දුුන්ට වෙනම දෙෙන්ට බයිබිලිකන් දිලිඳුන්ට දෙන්න ස්වාමින්න් වහන්සේ නාට දෙන. උන්වසවබට නෑදනවා. ඒක නමස්කාරයක් නෙමේ. දිල්ලිදුන්ට දීම නමස්කාරයක් නෙමේ ඒ හොට නත තියයාග. දෙවියන් වහන්සේට නමස්කාරයි දිලිඳර දීම නමස්කාරයක් නොවෙන එකයි වටාගණ්ඩ අපි තේරුම්ගන්නට ඕනේ. එකක් නමස්කාර කොටසක් නෙමේ. ඒෂස් වහන්සේ මේ ක්‍රියාව පිළිගත්තා. ඒයි කිවවේ සුභාරංචිගෙන හැම තැනම මේ ක්‍රියාව ප්‍රකාශකනු ලබනවා. එන සැබැහැ නමස්කාරය කියන්නේ ගැම්බුරු කැපවීමක්. සැබෑැ නමස්කාරය කියන්නේ ගැම්ඹුරු කැපවීමක්. කැපවීම නැතු නමස්කාර කරන්න බෑ. අවිිදකිනෝ පාමේ දෙවනි සාමවල් විිසිහතරින් පරිච්චේදේ. දෙක සාමිල් අන්තිම පරිච්චේදේ. ඒ යම් ක්‍රියාව ක ධාවිත් සෙනගව ගැනලා ප්‍රශ්නයක් ඇති වෙලා එතන ලොකු කාරණාවක් සිද්ධ වෙනවා.ඒ පසුබිම ඔක්කොම කියන්න වෙලා නෑ. ධාවිත් එනවා පූජාව කොප්පු කරන්න. අරවනා කියෙන පුද්ගල ඇයට ඔුගේ කෙතෙෙන් කොටසක් ඉල්ලනවා. හරක් ඉල්ලනවා පූජා කරන්න්න. අරවුුණනා කියන රජතුමාට ධවිත් රජතුමා. බොතුමාම ෝන තර හරග්ඩි ඕනතන ඉඩමගන්න පජගණන් කිසි පශ්නයක් නෑ. ි ධවිත රජතුමා විසිහතරය විසිහතර දෙක සාමල් විසිහතර සිහතර කිය නවා. මට කැපවීමක් නැතුව. මම ස්වාමින් වහන්සට පූජා ඔක්්පු නොකරමේ අරවනාට කීවේය කියලා. ධවිත රජතුම අරවනාට කියනම අරවුණනා කෙන පුද්ගලඇර කියනවා මට කැපවීමක් නැත්නම් මම ස්වාමින් වහන්සර පූජාවක් කොප්පු කරන්නේ නෑ. දැක දෙෙෙනන සහාවේ සම්මධන් දදී සමහරය ලංඟින්න එක නම් ඉල්ල දානො එම කරලාති නවා එමකරු පයින්නවද ලඟීන්න එකන කිය කර ඉල්ල දානො එතුේ ඒක දාලාීෙ මනීමේ යයාමයි ඒක ම දැම ෙන්ෙන හදි සල්ල ගේ නැතු ඉල්ලගෙන දැම්මන ඊල්ළඟ දස්සයහට ෙන ඒේ සලි බරද තම ම දැම්මවේෙන නැත්ත එක දාලති අරයාමයි හැරි කැපවීමක් නැත්ත දාවවිත් කිය නව නමස්කාර කරන්නේ. මරයා කැපවීමෙන් නමස්කාර කර. අපි කාලයේ වැෑකරන්ඩුවන නමස්කාරයට සමර්ගන පල්ලිියෙන්නම් පාශ්ටමරිදා. අමේද වැඩනෑ පශ්ට මගෙන්නම්. අේර්දාවයක පාශ්ට වැඩනෑ මටින් සසාාවයක මරිද. මේදාවයැයි වැදනෑ කල්පනක අේර්ද යොදාගත්තු වැඩක් න නෑ. අමේර්ද එන්නම් පාශ්ට මන්ගේ හින්ද. යොදාගත්තු වැඩක් නෑ. ද නිවාදස වැඩ යොදගෙන කැපවීමක් ඕනේ. නමස් කාරකන ඉර දවි කැපවෙලා නමස් කාරකරන්න. ඉර්ද දවස කැප කරන්න ස්වාමීන් වහන්සේට දීමෙන් කැප කරලා නමස්කාර කරන්නට. කාලේ කැප කරන්න දෙවන් වහන්සේට ශ්‍රමයෙන් කැපවෙන්ඩ නේද. අද සමරහිතන ඉද පල්ිියන් ෝනෑ සූම්මක තියරවනතාම සූමක මු අඳින් දෝනෙත් නෑ? ඔය නැගිට්ට ගමන් නේද? හොදන් ෝනෙත් නෑ කැමරවන් කරන්න ඇතු වීඩියෝන් කරන්න ඇත හෙමු ඉන්න ගමන් තේද බොන්න බැරිිය ඔඉන්න ගමන් වොස්රම් යන්න බැරිය ඔ ඉන්න ගමන් එන කෝල්ලක ටාන්ස කරන්න බැරිිය. ඒටිකත් කරන්න පුළුවන්නේ. එස සූම් එකේ මිමු. එනිස සමහරු ඉරිදට රට වහන්න අට කැමති සුම් දේමයට අනිදදාව සහයිම රටාරන්ට ඉරිදට වහන්ඩ අපි සූම් එකින් ඉන්න කැමරා ඕෆ් කරන්න අපි නිදා වැටන්නම් ට්ට එක නැතුව ඉන්න බත්කන්නං තේබොන්නං කෝල්වල්ට හන්ස කරන්න ෆේස්බුක් එකටත් යන්න එලියරත් යන්න සද්ධ දාගෙනොට කොහෙටමට වෙන්නම්. ඔන් කරලා තියන්න නමදාන්නං පාශ්චහිතාන් ඉන්නෙමං ඉන්නවා කියලා නමස්කාරනම නස්කාරෙන්නම කැපවිීම නමස්කාර කරන්න ඕනේ. දවිත් නටමින් ප්‍රසංසා කරා. භාරාවේක හෙලා දැක්ක් ඕකිව මම ඇදුම් ගලෝ දාලා උඩ ඇඳුම් ගලොල නැටුවා ඕකකිව මම නැටුවේ මගේ ස්වාමීින්න් වහසේට. ධවිතයන මුළු ශක්තියෙන් නැටුුව කියලා ඕකෙන මම නැටුවේ මගේ ස්වාමින්න් වහන්සේසරා මිනිියකිසරහ නෙමේ ඒ වැරදි ප්‍රකාශනය කරාම මීකල් වඳභාවයට පත් වුණා, බෙද්ධවිත් සපල වනා. මීකල් වද භාවයට පත්ව වනා ධවිත් සපල වුණ. අපි දා කියනවා මක්. දොළ යිතියේ එතන මහනිෝ ආත්ඥාව ගැන කතා කරනවා. එතන කියනවා. නොබේ මුළු හරදයෙන්ද නබේ මුළු ආත්මයද නොබේ මුළු බුද්ධියෙන්ද. නොබේ මුළු ශක්තියෙන්ද දෙවවි ස්වාමෙන් වහස ප්‍රේම කර්ඩ. ආත්මය බුද්ධියෙන් ශක්තියෙන් නැ මුළු මුළ ක මුළු ආත්ේ මුළු ශක්තියෙන් මුළු බද. මුළු හැකියාව මේ ඔක්කොම දෙවනසට ප්‍රේම කරන්න පවිචි කරන්නවා. ඒ පේමේ තමයි නමස්කාරයටි ගන්නේ ඒ ප්‍රේමේ තමයි නමස්කාරයට ගේන්නේ අි නමස්කාරක අති ප්‍රකාශවෙන් අපි දෙවනංස දක්වන ප්‍රේමය අි නමස්කාරද ප්‍රකාශ කරන්නේ අි දෙවන් වහසර අපේ හද පතුලේ තින ප්‍රේමය ප්‍රේමය ගැඹුරුද ප්‍රේමය සැහැල්ලුද ප්‍රේමය නැද්ද ඒ පේනවා නමස්කාරය ඒක පේනවා නමස්කාරයට. ඇයගේ හදෝතිබුණු උපරිම ප්‍රේමය ඇය පෙන්වා මිල අධික නමස්කායකෙන්. කැපවනාව නමස්කාරක්, අධික මලක් දරපු නමස්කාරයකින්ෙන්.